අයුබෝවන් සුබෝ දෑසනක්. ඉතින් ටීවී වන්නකෙන් බ්‍රහස්පතින දවසකේ අපි හම මේ හමුවන්නේ ටිකක් කාලෙකට පස්ස කිවොත්නි වැරදි. මේ කාලය කියන එක අපිට කෙතරම් වටිනවද? සමහරක් වෙලාවට අපේ ප්‍රශ්නවලට පිරිතුරු හොයන්නට අපි කාලයට ඉඩ දෙනවා. සමහරක් වෙලාවට මේ කාලය නිසාම ප්‍රශ්න වැඩි වෙනවා, ඒවට උත්තර හමු වෙනවා. කාලය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඉතින් අපි හිතුවා කාලයකට පස්සේ යාළුවෝ දෙන්නෙක්ව එකට මුණගස්වන්නට. අද ඇවිල්ලා ඉන්න ඒ කෙනා තාම දන්නේ නැහැ තව සුළු මොහොතකින් එයාව බලන්න එන්නේ කවුද කියන එක. ඉතින් කාලයට ඉඩ දීලා අපි බලාගෙන ඉමු මේ රැස් වෙදෙන ජීවිතේ කාලයකට පස්සේ. මං කියවනේ කාලය කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියලා. කෙනෙක්ගේ හිනාවක් ඒ මුහුණක තියෙන හිනාව වෙනස් කරන්නත්, නැත්නම් කෙනෙක් අඬවද්දි ඒ මුහුණේ හිනාව ආයේ නැවත ගන්නත් කාලය කියන එකට හරිම ලෙහෙසි දෙයක් කිව්වොත් නෙවෙයි. මෙතන ඉන්න කෙනාට ඔහුගේ හදවත ටිකක් අද දවසේදී තිගැස්සෙනවා වැඩි කියලත් මට හිතෙනවා. මොකද ඔහු හිතන් ඉන්නේ හොඳනම දන්න කියන කෙනෙක් තමයි දවසේදී ඔහුත් එක්ක මේ මුණගස්වන්න අපි හදන්නේ කියන එක. ඔහු ගැන අපි කතා බහ කරමු මේ වෙලාවේදී. ගොඩක් වෙලාවට අපි ගායකයොන්ව හඳුනනවා. මොහුගේ නම කිව්ව ගමන්ම ඔබ හොඳින්ම දන්නවා කවුද කියලා. ඔහු නමින් ගායක ගයන්ත විජයරත්න. අයුබෝවන් කියලා පිළිගන්නවා. අයුබෝවන් සුබෝදසන. ගයන්ත අයියේ, දැන් ඇත්තම කියනවා නම් මම ගොඩක් අයට කිව්වා අද දවසේදී දැන් මෙතනට එන්නේ ගයන්ත විජයරත්න කියලා. හරිද? එතකොට ඇහුවා රවුම් කඩේනේ කියලා තමයි ගොඩක් අය ඔබව හඳුනන්නේ. ඇයි මේ රවුම් කඩේ කියන්නේ? ඒ කියන්නේ මම හිතන්නේ මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ගොඩක් කලාවට ඒ රවුම් කඩේ වීඩියෝ එකත් එක තමයි මාව දකින්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ සර්නේම් එක රවුම් කඩේ කියලා තමයි ගොඩක් අය දන්නේ. ඒ කියන්නේ දැන් මේ දැන් අපේ ජීවිතවල අපිට ගොඩක් යහළුවෝ මුණ ගැස්සෙනවානේ. අපේ හොඳ කියන්නත්, අපේ වැරදි කියන්නත් යහළුවෝ කියන කට්ටිය ගොඩක් ඉන්නවා. මේ යහළුවෝන් කියපු නම් අතරින් කියන්නේ කවුරුත් නොදන්න නමක් තියෙනද ওই රවුම් කඩේ වගේ දේවල්? රවුම් කඩේට අමතරව තව නම් කියනවා කියලා මට ආරංචියක් තියෙනවා. අනේ මන් දන්නේ මම දැන් කොහොම හරි මේ මෝර්නින් ප්‍රෝග්‍රෑම් එක මෙච්චර ටෙන්ෂන් එකක ඉන්නේ. පළවෙනි වතාව. මොකද සාමාන්‍යයෙන් මට ইনফরমේෂන් ගන්න පුළුවන් ඕනෑම වෙන වැඩසටහන් වලදී මොකද වෙන්නේ කියලා ටිකක් එහෙම. මේක ඇත්තටම ආවේ නැහැ කිසිම ইনফরমේෂන් නැහැ කවුද එන්නේ කියලා. ඉතින් කවුරුවවත් මෙහෙමයි දැන් ඒ කියන්නේ මම ඇත්තටම යාළුවොත් එක්කම ඉන්න කෙනෙක්. යාළුවෝ නිසාම ජීවත් වෙන කෙනෙක් සහ එහෙම යාළුවෝ නැත්තම් ජීවිතේ නෑ වගේ තමයි මගේ ඇත්තටම ලයිෆ් එක. ඉතින් ඒක නිසා මම හිතන්නේ මම ඒක යාළුවොත් එක්ක මෙහෙම කතා බහ ටිකක් අවදානම් වගේද? එහෙම දෙයක් නෑ. ඉතින් යාළුවෝ ඉතින් මේ දැන් කොයි අවදියේද කියන එකේදී තමයි ගැටලු වෙන්නේ. මොකද අපිට යාළුවෝ කියන එක පාසල් කාලේ සිට මේ දක්වා පුදුමාකාර යාළුවෝ පිරිසක් ඉතින් අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් මම ඒ මුණ ගැහෙන හැම කෙනාම වගේ ඉතාම කුළුපගව ඇසුරු කරන කෙනෙක්. මම බලන්නේ යාගේ ක්වලිටි තරාතිර මේව වැඩන්නේ. අනිත් අයට යාලා කොහොමද ට්‍රීට් කරන විදිහ වැඩන්නේ. මාත් එක්ක ඕකේ නම් මට යා කවුරුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම ඒ තරම් ගොඩක් යාළුවෝ පිරිසක් මට ඉන්නේ. ඉතින් කවුද කියලා මට හිතා ගන්න බෑ අද එන කෙනා. ඒක තමයි තියෙන ෂොක් එක. ඉතින් කවුරු ආවත් ඇත්තටම මම හැම කෙනා එක්කම ඉතාම හොඳින් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් එක්ක වුණත් අෆය එකක් තිබිලා අයින් වුණත් හොඳින් තමයි අයින් වෙන්නේ. තරහ වෙලා නෙමෙයි. ඒ හින්දා මට ප්‍රශ්නයක් නැහැ කවුරුහා. දැන් ඔබ කිව්ව මේ මාත් එක්ක ඕකේ නම් මට ඕන කෙනෙක් ඕකේ කියන කෙනේ. ඒකේ මං හිතන්නේ ඔබ අදහස් කරේ ඔබගේ ගති ලක්ෂණ වලට සමාන අය තමයි ඔබ ආශ්‍රය කරනවා කියන එක. දැන් ඔබගේ යාළුවෙක් වෙන්න කෙනෙක්ට මොන වගේ ගතිගුණ තියෙන්න ඕනේ? ගොඩක් වෙලාවට ඇත්තටම යාළුවෙක් මාව දකින විදිහ මම ගොඩක් වෙලාවට බලන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට මං ඇත්තටම කියනවා නම් මගේ විදිහටම තමයි ඉන්නේ.
ඉතින් එයාලට සමහර වෙලාවට කියන්නේ එයාලට මාව හරියනව නම් ඉන්නවා නැත්තම් ගොඩක් වෙලාවට මාව එයාලා මග අරිනවා. ඉතින් සහ මම ගොඩක් කැමති ඉතින් මේ කෙලින් කතා කරන. ඉතින් මොන හරි තියෙනව නම් මූණට يعني ෆිට් එකේ ඉන්නවා කියන ඒ වගේ කෙනෙක් තමයි කැමති. දැන් ගොඩක් අයගේ අදහසක් තමයි ගැහණු ළමයෙක්ට ඉන්න ඕනේ ගැහණු යාළුවෙක්, පිරිමි කෙනෙක්ට ඉන්න ඕනේ පිරිමි යාළුවෙක්. එතකොට අපේ අදහසව මාරු කරගන්න හරිම ලෙහෙසි කියන එක. මම කැමතියි ඔබගේ අදහස දැනගන්න. ඇත්තටම පිරිමි ළමයෙක්ට පිරිමි ළමයෙක්ම ඉන්න ඕනේද යාළුවෙක් වෙන්න? එහෙම දෙයක් නැහැ. ඒක දෙයාකාරයකට බලපාන්නේ. කියන්නේ මොකක් හරි දෙයක් දැන් පිරිමි ළමයෙක් එක්ක පිරිමි ළමයෙක්ද ගැහණු ළමයෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක එහෙම වෙනවා කියලා. නමුත් දැන් අපිට ගැහණු පාර්ශවයක් හිතන විදිය සහ පිරිමි පාර්ශවයක් හිතන විදිය පොඩි වෙනසක් තියෙනවා. කොහොමනත් වෙනස්. ඉතින් එතනදී මම හිතනවා ඒ කියන්නේ ගැහණු පාර්ශවයක් ගැන නම් කතා කළ යුත්තේ ඒක ගැහණු පාර්ශවයක් එක්ක කතා කරන එක හොඳයි. මොකද එයාලගේ ඉමෝෂනල්ස් ඒ දැයෙන විදිහ එයාලට පිරිමි කෙනෙකුට වැඩිය දැයෙනවා. ඉතින් එතකොට ඒ ඩීටේල්ස් ටික ගන්න ඒ දේ ගැහණු කෙනෙක් එක්ක ෂෙයා කරනවා නම් හොඳයි. ඉතින් පිරිමි අපි ගැන නම් අපිට තියෙන ප්‍රශ්නේ හොඳම යාළුවෙක් එක්ක කතා කරන එක තමයි හොඳ. ගෑනුවත් එක්ක කතා කරලා වැඩක් නැහැ ඒක. හරි. දැන් අපේ පුංචි කාලයේදී අපේ පාසල් කාලය කියන්නේ හරි පුදුමාකාර අත්දැකීම් වලට අපි යොමු වෙන කාලයක්. පාසල් කාලයේදී කොහොමද මේ යහළුවෙක්ගේ අත්දැකීම්? ඒ වගේම තමයි මේ පාසල් කාලයේදීමද ඔබ ගායකයෙක් වෙන්න සැලසුම් කරේ? මේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. පාසල් කාලේ තමයි මම හිතන්නේ යාළුවෝ කියන එක මුලින්ම අපිට මේ මුණ ගැහෙන තැන. ඉතින් ඔයා කිව්වාගේ සැලසුමක් ඒ පුංචි කාලේ තිබුණේ නැහැ. නමුත් අර ඇඟේ මියුසික් තිබුණ නිසා පාසලේ කරේ ඒ මේ ක්ලාස් එකේ මොන හරි පීරියඩ් එකක් හම්බුනොත් සිං කරනවා. ඒ වුණාම ඉංග්‍රීසි ඩේ වල මේ ස්පෙෂල් ඉවෙන්ට්ස් වල ගෙදර තියෙන කීබෝඩ් එකක් අරගෙන ගිහිල්ලා එතන තියෙන එන්ටර්ටේනින් කරනවා. ඉතින් ඒ වගේ තමයි ඒ කාලේ ගත කරේ. ඉතින් අපේ මොන හරි ගැදරින් එකක් තියෙනවා නම් එතන මම තමයි සිං කරන්නේ. එතන ඉතින් අර ඒ මියුසික් කියන එකේ එක ඇඟේම පුංචි කාලේ ඉඳලා ඒක තිබුණා. ඉතින් ඒක එහෙම තමයි. සහ අම්මා විදුහල්පතනියක් නිසා වෙන්නද මේ පා يعني ගොඩක් වෙලාවට සංගීතයේ පැත්තට යොමු වෙන්නත් හේතුනේ නැත්නම් කොහොමද? මෙහෙමයි. ඒක අම්මා ගුරුවරියක් වුණ නිසා ඒ කියන්නේ ඇත්තට මේ මම මියුසික් අපේ පුංචි කාලේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකක් හැටියට මෙහෙම ඩෙවලොප් වෙලා තිබුණ නෑ. නිකන් බෑන් කරන අය මේක හරියන එකක් නෙමේ ළමයෙකුට වගේ දෙයක් තමයි ගෙදරවල තිබුණේ. ඉතින් ඒක නිසා ඉගෙන ගන්න නැති වෙයි කියලා තමයි මට ගොඩක් වෙලාවට ගෙදරින් බාධා කරේ. එපා මියුසික් කරන්න සමහර වෙලාවට මගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පවා විසික් කරලා තියෙනවා ගෙදරින් මේ පාඩම් කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වාතාවරණයක් යටතේ අර එපා කියන දේ අර ඒ දඩබ්බරකමට කරාද කියලා හිතෙනවා සමහර වෙලාවට. ඉතින් කොහොම හරි ඒ මගේ ස්ටඩීස් ඔක්කොම ඉවර වුණාට පස්සේ මම තීරණයක් ගන්නවා මේ මං ආදරය කරන දේත් එක්ක තමයි මම ජීවත් වෙන්න ඕනේ. නැත්තම් මට එනම සමහර වෙලාවට වෙන රැකියා වලට මගේ ස්කෝලිෆිකේෂන්ස් වලින් ගිහින් තියෙනවා. නමුත් මං එතනත් සමහර වෙලාවට කරන්නේ ඒ ස්ටාෆ් එකේ තියෙන පාටි එකකට මියුසික් ප්ලේ කරන්න ට්‍රයි කරනවා වගේ වැඩ. ඉතින් ඊට පස්සේ තමයි මම තීරණය කරේ නෑ මං මේ ප්‍රොෆෙෂන් එක හැටියට මේක ඉන්න ඕනේ කියලා. දැන් හදිසියේවත් අද වෙද්දී ගයන්ත ගායකයෙක් වුණේ නැත්නම් මොන වගේ වෘත්තියක නිරණ කෙනෙක් වේවිද? ඒත් මොකක් කරත් ගායකයෙක් වුණ නැතත් මං කොහොමත් සංගීතය සම්බන්ධ දෙකම නියලෙයි. මොකද මගේ ජීවිතේ මං හිතන්නේ 80ක් 90ක්ම තියෙන්නේ මේ දේ. ඒක හින්දා වෙන මොන වෘත්තියක යෙදුනත් මේ දේ තියේ ජීවිතේ. මේක මේක අයින් වුණොත් මං හිතන්නේ මට ජීවත් වෙන්න පුළුවන් කියලා. හරි. දැන් මේ සංගීතයේ ශේෂ්ත්‍රයේ ඉන්නකොට මේ යහළුවෝ ගොඩක් හමු වෙනවනේ. කියන්නේ පාසල් කාලේ යහළුවට අමතරව සංගීතයේදී සංගීත කටයුතු වලදී යහළුවෝ ගොඩක් මුණ ගැහෙනවා. එතකොට හමු වුණ යහළුවෝ කියන්නේ අපි කියන්නේ ෆිට් එකේ ඉන්නවා කියලා. ඒ යහළුවෝ කිහිප දෙනෙක්ගේ නම් දැනගන්න ඇත්තටම මම පොඩ්ඩක් කැමතියි. කියන්න පුළුවන්ද එහෙම කිහිප දෙනෙක්ගේ නම් ටිකක්? තරහයිද කිව්වත් එහෙම නෑ. ඒ කියන්නේ මග ඇරුණොත් කියලා දැන් එහෙම ඉන්න එන ගොඩක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ එහෙම හැම කෙනෙක්ම ෆිට් එකේ තමයි ඉන්නේ. මියුසික් කරන පැත්තෙන් ගත්තාම මම හිතන්නේ පාසල් කාලේ තිබ්බ බෑන්ඩ් එකේ අය මං එහෙම කියන්න නම් කියන්නේ නැතුව ඒ බෑන්ඩ් එකේ පිරිස ඊට පස්සේ
මම ස්ටඩියෝ එක ස්ටාර්ට් කරාට පස්සේ ගැන රෙකෝඩිං පැත්තට යොමුණට පස්සේ හිටපු ඒ පිරිසේ ගැන මගේ ෆස්ට ඇල්බම් එකත් එක මාතක වැඩ කරපු ගැන්නේ නම් වශයෙන් කිව්වොත් රුවන් එතකොට සූරයෙන් එතනින් ගිහාම ඒ ඉන්දි කල ෆ්ලූට් ගාපු අය රුක්ෂාන්ලා එතකොට ඒ වගේ ගොඩක් අය ඉන්නවා දුකා තුසිතලා ප්‍රසංගලා එතකොට කැලුම් අයල ඉතින් එහෙම ඒ කියන්නේ ඒක මගේ ජීවිතේ පෙරලිලාපු පිරිවලට තමයි යාළුවෝ ලං වෙන්න පටන් ගන්නෙ මොකද මගේ මුලම කාලේ මේ යාළුවෝ ටික අතෑරෙනවා එක කාලයකදී ඊට පස්සේ ඒ මාවත ගමින් මං කොළඹට එනකොට ඒ මාවත ගම දී හම්බෙන යාළුවෝ ටික ගමේ යාළුවෝ ටික අතෑරලා කොළඹට එනවා එතකොට කොළඹ යාළුවෝ තමයි ලං වෙන්නේ ඊට පස්සේ ආය මාධ්‍ය ආයතන සහ මේ දේවල් එක්ක තමයි මගේ ඊළඟ ජීවිතේ පටන් ගන්නෙ එතකොට මං හිතන්නේ මගේ යාළුවෝ හැටියට ගොඩක්ම ඉන්නේ මේ මේ දැන් ඉන්න පිරිස ඉතින් මට යාළුවෝ දැනෙන්නේ මෙහෙමයි මගේ යාළුවෝ මාව කොහොමත් අමුත් එක්ක හැටියට පිළිගත්ත යාළුවෝ නෑ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අනිත් අයට ඉන්නේ පුංචි කාලේ ඉන්න යාළුවම තමයි මේ ලොකු වෙනකම්ම එයාලම යාළුවෝ සෙට් එක ඉතින් මට එහෙම අලුතෙන් හම්බෙන යාළුවෝ කියලා වෙනසක් කරලා නැහැ ඇත්තටම දැන් මං කොළඹට එනකොට මාව මෙහි ඉන්න පිරිසම පිළිගත්තේ අපේ ගයන්ත කියන නිකන් පරණ යාළුවෙක් විදියට. ඉතින් එහෙම මට අඩුවක් දෙන්නේ නැහැ. දැන් මේ හිතාගන්න පුළුවන්ද තව ටිකකින් මෙතනට එන කෙනා මොන වගේ කෙනෙක් වේවිද කියන එක? කියලාත් නැහැ. හිතෙන්නවත් නැද්ද මෙයා આવොත් හොඳයි. මෙයා આવොත් මොනවා කියයිද දන්නේ නැහැ. කවුරු ඒවිද? ගැහැණු ළමයෙක්ගේ වේද පිරිමි ළමයෙක්ගේ වේද කිසිම අයිඩියා එකක් නැද්ද මෙහෙමයි මට මේ ඒ කියන්නේ මට මං ආසයි මට ගොඩාක් කාලෙකින් මේ මුණ ගැහෙන්න බැරි වෙච්ච කෙනෙක් එනවනේ එනවනම් මොකද හේතුව අවුරුදු කීයකට කලින් කෙනෙක්ද කියන්නේ අවුරුදු ගානකට කලින් කෙනෙක් ඒ කියන්නේ දැන් මොකද දැන් සමහර දැන් මට හමුවීමට ඉතා අවශ්‍ය යාළුව ඉන්නවා මේ කාලෙකින් හමු නැති. ඉතින් එහෙම අවස්ථාවක් තමයි මට වටින්නේ. ඉතින් හැමදාම හම්බෙන යාළුවා ඉතින් කොහොමත් හම්බෙනවනේ. හරි. දැන් මේ අපේ ජීවිතයේ ගොඩක් වෙලාවට අපේ හැරවුම් ලක්ෂ්‍ය තියෙනවා. ඒ කියන්නේ ටර්නින් පොයින්ට්ස් තියෙනවා කියලා කියනවනේ. ගයන්තගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක මොකක්ද? එහෙම එකක් කියලා නැහැ. ඉතින් දැන් ඉන්න පොසිෂන් එකට ටර්නින් පොයින්ට් එක වෙන්නේ මම හිතන්නේ මගේ මේ රෙකෝඩින් ස්ටුඩියෝ එකේ මම තීරණයක් ගන්නවා මම ඔරිජිනල්ස් කරන්න ඕනේ රෙකෝඩින්ග්ස් කරන්න ඕනේ එහෙම කරලා මෙතෙන්ට එනවා කියන එක. එතනින් තමයි රවුම් කඩේ ඇල්බම් එක කරලා එන්නේ. ඒක ටර්නින් පොයින්ට් එකක්. සහ මං ඊට කලින් ගන්නවා ජීවිතේ තීරණයක් මම කරන්නේ මියුසික් එක ගොඩක් කලින් ගන්නෙ. මම මේ මගේ ඩිග්‍රී එකත් ඉවර කරලා ඔක්කොම ඉවර කරාට පස්සේ මම තීරණය කරනවා නෑ මම මේ ටික තියලා මගේ වැඩේම කරනවා කියලා. ඒකත් ටර්නින් පොයින්ට් එක. මොකද ඒක ත්‍රූ තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ඒ වගේ තියෙනවා. එකක් කියලා නෑ. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. මේ හැමදේම කරන්නට අපිට කාලය කියන දේ අවශ්‍යයි. මං හිතන්නේ ඔබ හරි කාලෙදි හරි දේ කරපු කෙනෙක්. ඒ ගැන අදහසක් තියෙනවද අපිට කියන්න? ඒක මෙහෙමයි දැන් හරි කාලෙදී ඔව් මං හිතනවා මේ නියම කාලෙදී හරි දේ කරා කියලා. මොකද ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් දැන් ඔය 2003 2004 කාලේ තමයි අපි මියුසික් ඔය මගේ ඔය සින්දු ටික හදන්න පටන් ගන්නෙ. ඉතින් ඒ කාලේ ඇත්තටම මේ අද වගේ මුදලට ගීත විකිනෙන ලියුමකට සීමා වුණ නිර්මාණාත්මක ගතියක් තිබුණ නැති කාලයක්. හරිම සුහදව ඒ කියන්නේ අපේ පැරණන් දැන් ඒ කියන්නේ අපේ පැරණන් එහෙමනේ කරලා තිබුණේ ගීත කියන්නේ ගීත රචකයා සංගීතවේදීන් ඒ එකතු වෙලා මේක මුදලට ගනුදෙනුවක් නෙමෙයි මේක නිර්මාණයක් අපි මේක කරමු කාටද මේක කරන්නේ ප්‍රේක්ෂකයන්ට රසිකත්වය සඳහා ඔවුන්ට නොමිලේ දෙන්න. ඉතින් එහෙම කරපු අන්තිම යුගයේ තමයි මං අහු වුණේ. ඒ කියන්නේ ඊට පස්සේ ආවා කොළ ඊට පස්සේ ආවා කීයක් ගෙවනවාද එහෙනම් තමයි මේ සින්දුව මෙහෙම ක්වලිටි එකක් දෙන්නේ නැත්නම් ඊට අඩු එකක් තමයි මේ ගානට දෙන්නේ මියුසික් කරනවා නම් මේ ගානට දෙන්න කියලා අද ඉන්ඩස්ට්‍රි එක එතෙන්ට ආවා. ඒ මං තමයි මං හිතනවා වාසනාවන්තේ අන්තිම යුගයේ ගීත නිර්මාණය අර අපි කියන්නේ හදවත් වලින් එකතු වෙලා කිසිම ගනුදෙනුවක් නැතුව අපි ගීත නිර්මාණය කරපු ඒ අන්තිම යුගයේ තමයි 2000. මොකද අපේ නීති පැත්තෙන් ගත්තත් ඔය මොනවාද කොපිරයිට්ස් කොපිරයිට්ස් කියන ඒ නීති ටික ආවා 2004
ඒ වෙනකොට එන්න සිද්ධ වුණා ප්‍රශ්න ඇති වෙලා මේ මේක මගේ කියනවා කෙනෙක් මේ සින්දුව මගේ කියනවා එහෙම තත්ත්වයක් ආවා. ඉතින් ඒකට මූණ දුන්නේ නෑ මං. මං ඒකට මූණ දෙන්න කැමති නැති හින්දා මං එහෙම සින්දු කරෙත් නෑ. මේ වෙනකන් සමහරලාට ගීත නිර්මාණ කරන එකත් නතර කරලා ඒ යාළුවා අය හම්මුනේත් නෑ. මොකද එහෙම ගීතයක් කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැති හින්දා. ඉතින් ඒක තමයි මං හිතන්නේ මගේ කියන්නේ ටයිම් එක ගැන කිව්වොත් හොඳ ටයිම් එක තමයි මං ඒව කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කාලය ඇත්තරම හොඳ දෙයක්. අපි ලබා ගනිමු කෙටි විරාමයක්. අරගෙන එන්නම් රබන් ගසන්නට නඩයක් හොයපන්. කරත්තයක් පුරවාගෙන පෙම්මල් රෙදිත් අබරණත් මිලදී ගන්නම්. දෑවැත්තක් අරගන්නෑ මම නම් පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්. කවි කියමින් උසට උසේ උන්නස් ඉරසේ ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ. කවුම් කටේ ළඟ හිටගෙන නොවිඳින් පියුම් පිහුම් ගැන නිතරම හිතපන්. කැවුම් කුකිස් මං අරගෙන එන්නම් රබන් ගසන්නට නඩයක් හොයපන්. කරත්තයක් පුරවාගෙන පෙම්මල් රෙදිත් අබරණත් මිලදී ගන්නම්. ගන්නෑ මම නම් කරත්ත නැතුවම කරත්ත නැගපන්. සුළඟේ යන දඟ කෙහෙරල්ලේ ඇදි යන්න නොදීසු සුමල්. සුළඟේ යන දඟ කෙහෙරල්ලේ ඇදි යන්න නොදීසු සුමල්. නේතරා වගේ රක ගන්නම් මාතරාවට පෙම් කවි කියමින් උසට උසේ උන්නස් ඉරසේ ප්‍රාර්ථනාවන් මා සිත ඉතිරේ. නවුම් කඩේ ළඟ හිටගෙන නොවිඳින් හියුම් පිහුම් ගැන නිතරම හිතපන්. කැවුම් කොපිස් මං අරගෙන එන්නම් රබන් ගසන්නට නඩයක් හොයපන්. කරත්තයක් පුරවාගෙන පෙම්මල් රෙදිත් අබරණත් මිලදී ගන්නම්. දෑවැත්තක් අරගන්නෑ මම නම් පෙරැත්ත නැතුවම කරත්තෙ නැගපන්. රවුම් කඩේ මේ ගීතය තමයි ඔබ ගොඩක් ජනප්‍රියත්වයට පත්වෙන්න මූලික හේතුන ගීතය කිව්වොත් නිවැරදි. මම බොහෝසේ ප්‍රිය කරන ගොඩක් අය බොහෝසේ ප්‍රිය කරන සහ වෙනස් විදිහේ ගීතයක් තමයි රවුම් කඩේ කියන ගීතය. පොඩ්ඩක් ඒ ගීතය ගැන කතා බහ කරමු. ඒ ගීතය මම හිතන්නේ කියන්නේ මම ඒකට කලින් සින්දු දෙකක් විතර රේඩියෝ දීලා තිබ්බ මලි සොන් එක සහ රොවිනා. ඉතින් ওই ට්‍රැක් එක මම හදලා ස්ටුඩියෝ එකේ ට්‍රැක් එක තමයි ඉස්සල්ලා කරේ මම. කරලා මේක ලියන්න මේ වසන්තය හැමෙන දුක් ගන්න අරාල හැමෙන්න ගිහිල්ලා ට්‍රැක් එක දුන්නා. ඕක ලියාගන්න බැරි වුණා. මොකද අපි පොඩ්ඩක් මේ ඒත් අර මිතුරුකම වැඩිකමෙන් පොඩ්ඩක් පාටි වැඩි. ඉතින් පාටි වෙද්දී සින්දුව ලියන්න හමු වීම වැඩි. නේ ඊට පස්සේ කොහොම හරි කොහෙම සැහැණ කාලයක් ගින් මේ තමයි රවුම් කඩේ කියන වචන ටික ලිව්වේ. අපි මේ අනුරාධපුරයට ගිහිල්ලා මේ වැවක නානක මං සින්දුව ලිව්වේ. ඉතින් ඒ සොන් එක ප්ලේ කරාම මං හිතන්නේ දුකාට ඇහුනේ. ඒකේ මං දාලා තිබ්බ ටෝන්ස් වල ඒ ගැල් සද්ද
එතකොට ඒ කරත්ත එන ඒ මහා සවුන්ස් එක්ක ඒ හරියන වචන ටික තමයි මම හිතන්නේ ඔහුව ඉතින් ලියුනේ. ඉතින් රවුන් කඩේ කරත් එනකපන් ඒ අපේකම ගම. ඉතින් මේ දේවල් ටික ඒ ට්‍රැක් එකේ තිබුණා. ඉතින් මම හිතන්නේ මේ මියුසික් ට්‍රැක් එකේ එයාට ෆීල් වෙච්ච විදිය තමයි එයා ලිව්වේ. ලිව්වම ඉතින් මේ කියන්නේ ඒකේ සාර්ථකත්වය තමයි මම හිතන්නේ ප්‍රේක්ෂකයන් අතරට රවුන් කඩේ මේ තරම් ප්‍රේක්ෂකයන් වැළඳ ගන්න හේතු වුණේ. ඔව් ඒ වගේම තමයි මේ ඔය දැස්ස කී කතා කියන ගීතයත් බොහෝසේ ජනප්‍රියත්වයට පත් වුණ ගීතයක්. අපි මේ සංගීතය කරපු කෙනාගේ ඉඳන්ම පොඩ්ඩක් කතා බහ කරමු ඒ ගීතය ගැනත්. මතන ඒ ගීතේනුත් ඔබගේ වෙනසක්. ඔව් ඒ කියන්නේ මගේ ගීත වලින් ගත්තාම මගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි මගේ ගීත වලින් කැමතිම ගීතේ මොකද්ද කිව්වොත් මං කැමති ඔය දැසකී කතා. ඉතින් ඒක මට ගොඩාක් දැනෙන ගීතයක් මේ දැසකී කතා. ඉතින් ඒක රුවන් බණ්ඩාර තමයි නිර්මාණය කරේ. ඉතින් අපි ඇත්තටම කාලයක් තිබුණා මේ රුවන් මම සුරේන් අපි ඔක්කොම ස්ටුඩියෝ එකේ බුදිය ගන්න අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ කියන්නේ යන්නේ ඉන්න වැඩි. ඔව් එහෙමම අපි ඉන්න කාලය. මොකද මගේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබුණා මේ ගෙදර මේ මගේ බෑන්ඩ් එකේ ඒවා. ඉතින් අපි ගොඩක් වෙලාවට සමහරවිට සින්දුවක් කරමු කියලා ඇවිල්ලා මේ ප්ලේ කර කර ඉන්නවා මූඩ් එක හරියන්න කියලා. ආ අයියෝ අයියෝ නේ නේ සින්දුව ගැන කතා කරා විතරයි නේද? මේ මේ මම ඇත්තටම හිතුවේ නෑ ඔයා කියලා නම්. මොකද මෙයා කියලා ගන්නවා ගායක රුවන් බණ්ඩාරව මේ ඔය දැසිකී කතා. මෙයා කියලා හිතුවේ නැති වෙන්න හේතුව ගත්තොත් අපි දැන් හම්බු වෙන්නේ සෑහෙන කාලෙකින්. කොච්චර කාලෙකින්ද දැන් මේ හමු වෙන්නේ? මං හිතන හැටියට අවුරුදු 5ක්වත් තියෙනවා. ඔව් මේ වගේ ඇති. ඒ කියන්නේ කෝල් කරනවා මම. කෝල් කරලා රුවා මේ හම්බෙන්නේ නැද්ද මේ මොකක් හරි කරන්න ඕනේ නේද කරමු කරමු මටම එච්චරම තමයි. දැන් එරුවන් අයියේ දැන් මේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ආහිරි කවුද එන්නේ කවුද ඉන්නේ කියන්නක කවුද එන්නේ ඒ දේවල් තමයි සාමාන්‍ය ඩීටේල්ස් වෙනතර ගන්නවනේ. දැන් මේ අතුලෙන් ඔව් මම කතා කරන ගොඩක් දේවල් ඇති වගේ අපිට තනියෙන් දුන්නා නම් හරි දැන් දැන් ප්‍රෝග්‍රෑම් එක ඕනේ නැහැ. පොඩ කතා කරමු අපි දැන් කාලයකට පස්සේ හමු වෙන්නේ TV1 එකෙන් කොහොමද විස්තර? හොඳයි. ගොඩක් හොඳින් ඉන්නවා කියලා පේනවා. දැන් මේ යහළුවව ගොඩාක් කාලෙකින් තමයි හම්බුනේ. මොකද හිතෙන්නේ? අර ඒ හිටියා වගේම තමයි. එතන කෙට්ටුලාද කොහෙද? අපි මේ දැන් යහළුවෙක් ගැන කියද්දි දැන් මම රුවන් අයියට කතා කරා මං කිව්වේ මේ ගයන්ත අයියා තමයි ඉන්නේ. මේ එතකොට කිව්වම ගයන්ත දෙන්නේ මරු විස්තර ටිකක් තියෙන මං කියන්නම්කෝ නංගී කියලා කිව්වා. මං කැමතියි මේ විස්තර ටිකෙන් ටිකක් දැනගන්න. විස්තර කියන්නේ ගයන්ත ඉස්සලා හම්බුනේ එතකොට සම්ෆ්ලවර් හිටියේ මන්නේ. ඔව්. මෙයාට සම්ෆ්ලවර් ඉන්නකොට ඇත්තටම කාලය තියෙනවා අපේ ගෙදරෙන්ද හම්බෙන්න. ඊට පස්සේ තමයි මෙහෙම කාර්යබහුල මිනිස්සෙක් වුනේ. එතකොට ඒ සම්ෆ්ලවර් CD එකට සින්දු මගේ අදාල CD එක නිර්මාණය කරා. ඒක එක සින්දුවක් තිබුණා මම නිර්මාණය කරේ. ඉතින් ඒක එක මාස ට්‍රැක් එකක් කරගන්න ඕන වුණා. එතකොට ඒ හරියෙන් බලපුවම මාවත ගම ඉන්නවා කිව්වා පටස්කාර වැඩේ කරලා දෙයි කිව්වා පොර. ඒ පොර තමයි. දැන් ඒක හම්බුනේ. ඒක දැන් පළවෙනි හමු වීම. ඊට පස්සේ හමු වීම කීයක් විතර තිබ්බද දැන් මේ කාලය ඇතුළත? මේ මෑත කාලේ නම් මුකුත් නැහැ. එනකොට මේ ඒ කාලේ ගොඩක් තිබුණා. මොකද මේ නම සඳහන් කරන්නත් වුණ අපේ සුරේන්. ඔව් කැන්ඩි වල සුරේන්. ඉතින් සුරේන් එක්ක නිර්මාණ වගේක් කරා. ඇත්තට සුරේන් මට ගීතයක් නිර්මාණය කරා. ඊට පස්සේ ඒ ගීතේ රෙකෝඩ් කරගන්න ගියාම ඒක ස්ටුඩියෝ රෙකෝඩිස් එක හොරගම් කරා. ඒ මෙයා හොරගම් කරා කියලා ඉල්ලේ අපේ මේ සින්දුවක සුරේන් නැති නාග දෙන්නම් නේ. නෑ නෑ ඒක අන්තිම හදන්නයි ගීතවලට මේ ගනු දෙනු මිලක් ලියුම් තිබුණ නෑ. ඉතින් ඒක නිසා අපි සමහර වෙලාවට ඇත්තටම දැන් රඟ දෙන්නම් කියලා ට්‍රැක් එකක් කරලා තිබ්බා. ඒක මගේ ඇල්බම් එකේ තියෙන. ඒක මං හිතන්නේ වැඩියෙන් කියලා තියෙන නිර්වාණ.
මේ ස්ටේජ් වල. ඉතින් එහෙම අපේ තිබුණේ හදවත්වල බැඳීමක් එක්ක අපි වැඩක් කරමු, ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණය දෙමු, මේකේ තෘප්තිය මේ ප්‍රේක්ෂකයන්ට අපි දෙමු කියන එක විතරයි. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඒ කාලේ පුදුම නිර්මාණ තෝගයක් කරා. දැන් ඒ කාලේ කරපු නිර්මාණ අපේ ළඟ තියෙනවා, මේ අපි දාලා නැති නිර්මාණත් තියෙන ඕනේ තරම්. ඒ නමුත් මෑත කාලේ මේ තියෙන මේ සිස්ටම් එකත් එක්ක ඒ සිස්ටම් එක අපිට සෙට් වුනේ නැහැ. එහෙනම් අපි සෙට් වුනේ නැහැ කොහොම හරි. හරි, ඉතින් මම හිතන්නේ යාළුවෝ දෙන්නට ගොඩක් දේවල් කතා බහ කරන්නත් ඇති. අපි ලබා දෙන්නම් මේකට විරාමය. දැන් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න ඔබගෙන්. රජරෙකේ රජා වගේ ඉඳ තමයි උනා, රජා වගේ උජාරුවට ඉඳ තමයි ආසා. සේරම හරි එකම දෙයයි අඩුපාඩුව තියෙන, අනිදෙවියනේ තව සල්ලි ටිකක් උනා. Banjar raja wali inda tamai una, raja wage ucharuwata inda tamai asa. Serama hari ekama deyai adu paduwa tiena, ani deviyane apita salli tamai una. ගල්කිස්සේ හෝටලේක ඉඳලා හිටලා සැපක් ගන්න උනා. හෝටලෙන්ම කාලා බීලා මුදු වැරලේ නාලා කරලා දින දෙක ගත කරන්න ආසා. ඉතුමතේට ජොලි කරන්න හෝටලේක කාලා බීලා නාලා. අනේ දෙවියනේ අපිට සල්ලි තමයි ඕනා. ලැම්බෝගිනි සැර වැඩිනා අඩුම ගානෙලනෝ එක චපන් එක මටත් යන්ඩ වුණා. චැලිපාහට ඇඳලා කරලා චැලි කරලා බ්‍රැන්ඩි පීලා රයිව කෙනෙක් එක්ක යන්නසා. ඉතුමතේට කාර්ගන්ඩ ලීස් කරලා මාස් පතා ගෙවලා. අපිට සල්ලි තමයි ඕනා. බජාරෙකේ රජා වගේ ඉඳ තමයි ඕනා, රජා වගේ උජාරුවට ඉඳ තමයි ආසා. සේරම හරි එකම දෙයයි අඩු පාඩුව තියෙන, අනි දෙවියනේ අනි දෙවියනේ අනි දෙවියනේ අපිට සල්ලි තමයි ඕනා.
සමහරක් දේවල් තියෙනවා අපිට ඇත්තරම සල්ලි තමයි මේ දේවල් කරන්න ඕනේ වෙන්නේ. නමුත් අපේ බැඳීම් යාළුකම් කියන දේවල් කවදාකවත් අපිට සල්ලි වලට ගන්නට බෑ. මම කැමතියි දැනගන්නට මේ දැන් මේ යාළුකමට අවුරුදු කීයක්ද? අපේ යාළුකමට අවුරුදු දැන් ඇති 15කට ළඟයි. 10ට නම් වැඩි. 10ට වැඩි 15ට ළඟයි. හරි මේ මේ කාලය තුළදී ඔබට ඔය දෙන්නම එකතු වෙලා කරපු අමතක නොවන සිදුවීමක් මතක් වෙනවද? කෙටියෙන් කියන්නේ සිදුවීම. මොකද කාලෙත් ටිකක් අපිට හරස් වෙලා තියෙන නිසා. අපි තියෙන ඔක්කොම අමතක වෙච්ච. අමතක නොවන. දැන් සාමාන්‍යයෙන් දැන් ඔය දැස් කී කතා ගීතය නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට ඔබ දෙපළ හමු වෙනවා ඇතිනේ. ඒ කාලේ ඒක නිර්මාණය කරද්දී මේ يعني කලින් අපි හම්බෙලා එනවාට මේ ගීතයක් සින්දුවක් හදලා දෙන්න කියපුවම ඇත්තටම මේ මේ මොන වගේ එකක්ද හදන්නේ කියලා තහන්න නැතුව තමයි සින්දුව එකපාරම හදලා දුන්නේ. ඊට පස්සේ එකෙම කැමති වුණා. ඔය කියන්නේ මට අමතක නොවන يعني ජීවිතේ එක දෙයක් තමයි ඒ සින්දුව මම හදපු එක. මොකද මම මේ දැන් රුවන් කිව්වම දැන් ඔය දැන් එක සම්ප්ලව එක මම දකින්නේ වෙන විදිහකටනේ වෙන විදිහක්. ඔව්. නමුත් රුවන් මට හම්බෙලා අපි දෙන්න කතා බහ කරනකොට තේරෙනවා يعني ඉන්ටර්නල් ඊට වැඩි මිනිස්සෙක් يعني එළියෙන් පේන ප්‍රතිරූපයට වැඩිය ඉන්ටර්නල් ගැඹුරක් තියෙන ඩෙප්ත් එකක් තියෙන තව මිනිස්සෙක් රුවන් ගැතුලේ ඉන්නවා කියන එක. ඉතින් ඒක මට يعني ඒකත් එක්ක තමයි මම රුවන්ට කියන්නේ මට මේ ගීතයක් ඕනේ කියලා පුදුම විශ්වාසයක් ඇතුව. ඒ කියන්නේ ඒ විශ්වාසය පුදුම විදිහට තහවුරු වෙනවා. ඒ කියන්නේ ওই දැසකී කතා ගීතේ මොකද ඒකේ තියෙන ඒ ඒ ග්ලැම එක ඒක රුවන් හැදුවද කියලා සමහරව අහනවා මගෙන් මිනිහම දැදුවේ මේක. ඔව් මම ඊට කලින් ඒ ටයිප් එකේ සින්දු හදලා තිබුණේ නැහැ. අනික මාතෘකා මොකද දුන්නේ එහෙමත් නැහැ. මොනාරියක් හදන්න කියලා දැස. ආ මචං. උඹට එකක් ආවා. කියලා තමයි ඒක ගෙනලා දුන්නේ. හරි අපිට කාලයත් හරිම කෙටි. අවසාන වශයෙන් දැනගන්න කැමතියි මේ ගයන්තකෙන් රුවන්ගේ යාළුවෙක් විදිහට දකින්න හොඳම ගුණාංගය මොකක්ද ඔබ දැක්ක? රුවන්ගේ තියෙන හොඳම ගුණාංගය හැටියට මම දැක්කේ කියන්නේ එහෙම යාළුවෝ මගේ යාළුවෝ ගොඩෙන් එහෙම යාළුවෝ ඉන්නේ දෙන්නෙක් තුන්දෙනෙක් විතර. ඒ ගොඩෙනුත් රුවන් තමයි එකටම ඒ ඔය මං කියන ගුණාංගය තියෙන කෙනෙකුට ඉන්නේ. මොකක් හරි දැක්කහම ඒක මට ෂොක් වුණත් එකයි නැතත් එකයි මේක හරියන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියනවා. වැරද්දක් තියෙනවා නම් ඒක මූණට කියනවා. ඒක තමයි මම එයාගේ දැක්ක හොඳම ගුණාංගය. ඒ කියන්නේ දැන් රුවන් ආපු පළවෙනිම දවසේ වුණත් ස්ටුඩියෝ එකට මගේ මොනවා හරි ට්‍රැක් එක මම මොකක් හරි එකක් තිබ්බොත් කපපම් ඒක හරියන්නේ නැහැ බං කැත බලහන් කියලා එහෙම කියනවා. එහෙම කියන්නේ නැහැනේ සාමාන්‍යයෙන් හිත අප්සෙට් වෙයි කියලා කෙනෙක්. ඉතින් ඒක හරි වටිනවා. ඒක වටින දෙයක්. ඒ විදිහම තමයි පර්සනල් ලයිෆ් එකේ ගත්තත් එහෙම කෙලින් කියන කෙනෙක්. එහෙම තමයි රුවන්. ඔව්. ඉතින් මේ බොහොම ස්තුතිවන්ත වෙන ඔබ දෙපළටම අද අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ හරිම ලස්සන ගීතයකින් ඔබගෙන් සමගින යන්නට. ඔය දැස්සකී කතා කියලා අපි පුංචි කොටසකින් අපි නිමා කරමු අපේ වැඩසටහන. තු දේ මගේ
කිසිදු ලඳේ ගංගුලේ අඩගා කියන්නනේ ඇමට ආදරේ දෝ ඔය දැසකි කතා